නැත්තේ එම් ධර්ම දක්ෂිණාවේ දේශකයණන් වහන්සේ පූජජපාද මාතර මයින්ද ස්වාමින් වහන්සේ අෞතරයි ස්වාමින් වහන්ස සාදුු 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 සමන්තහා චක්හවාලේසු අත්‍රාගට් සන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්ම සවන කාලෝ අයන් බදන්තහා දම්මස් සවන කාලෝ අයන් බදන් තහා දම්මස් සවන කාලෝ අයන්බදන්ත නමුතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුව පටිහත ඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්චෙ විසාරදස්සෙ සබ් සත්තුතු ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තথගතස්ස සබබнюුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු ස ධම්මි සුವ පටිহাතඥානචාරස්ස දසබල දරස්ස චතුවීසා විසාරදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ഞුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතුෝ සබ්බ ධම්මි සුුව පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්ම රාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම භාග්‍යවුතුන් වහන්සීට මාගේ උතුන්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යෝතුන් වහන්සේටයිති ධරමයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධ පිටිනොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ, සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සාාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවුතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම්, සතුරාර්ය සත්‍ය ධර්මය මවබෝධ කරගනිත්වා සාධෝ 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 සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්නී අද දවසේදී පිං අත් හැම දෙනාම මෙ බෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේදීත් අපේ පිංවතුන් නොදිසා බොහොම වටින දහම් කාරණාවක් අපි දේශනාවට මාතෘකාව හැටියට යොදාගත්තා. අපි පහුගිය සති දෙකේ විශේෂ දේශනාවක් කාරම්භ කලා ඒ තමයි? මේ මාරායචනය කියන කොටස දීගනි කායි මහා පරණිබ්බාන සූත්‍රයේ සංග්‍රහවෙලා තිබිෙන සූත්‍රයා ඒ සූත්‍රයේ දැක්වෙන එක කොටසක් තමයි මේ මාරායචනිය කියන කොටස අපි මිහි ආරම්බේදීම මතක් කලා මේ ධර්මකාරණාව මොනවගේ ධර්මකාරණාවක්ද කියන වග බුදුරජාණන් වහන්සේ පරනිර්වාණයට පත්තින්න මොහොතකට කලින් භාග්‍යොතුන් වහන්සේමේ මාරයා කරපුමේ ආයාචනාව පිළිබඳ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා. නමුත් අපි ආරම්භක දේශනාවල් වල පැහැදිලි කර මාරයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරපු ප්‍රථමවතාවන්නවෙ පිරිනිිවන් පාප්පු වෙලාවේ කරපු ආරාධනාව. අනිත්ෙක මාරයා ආරාධනා කරපු නිසාමම භාගතුන් වහන්සේ පිරුවන් පැවත්නි වේ. මකද. භාග්‍යොතුන් වහන්සගේ මරණය මේලෝකයේ මාරයට තබා මහා බ්‍රක්්මයටවත් තීරණය කරන්න බෑ. එක භාග්‍යවතුන් වහන්සට බිතරමයි තීරණය කරන්න පුළුවවා. අපි ඒ කාරණාව මේ දේශනාව අවසානයේදී පැහැදිලි කරන්න. ගොද කොටස මේ දේශනාව අවසානයේදී පැහැදිලි කළ යුත්තු කොටසක් නිසා. ත්‍ර මේ දේශනාව අපි ආරම්භේදී මේ කොටස පැහැදිලි කරමින් අපි පෙන්මල දුන්නේ භාග්‍යවතුන් වහන්සේට, මාර්යා ප්‍රථමවතාවේ පිරිණමන් පාන්න කියලා ආරාධනා කරපු මොහොතේ, භාග්‍යතුන් වහන්සේ ආරාධනාව ප්‍රතික්ෂේප කලා. භාග්‍යතුන් වහසේ ප්‍රතික්ෂේප කළේ විශේෂ කරුණක් මාර්යට සිහිපත් කරමින්. අන්නේ විශේෂ කාරණාව තමයි අපේ මේ දේශනාවේ ප්‍රධාන මාතුෘකාව බවට පත්තෙන්නේ. මොකද අපි කලින් දේශනාාවලදිත් මතක් කලා භාග්‍යොතුන් වහන්සේ මේසාසනයහි, මොනවගේ සිව්ුවනක් පිරිසද්ද බලාපොරොත්තුනී කියලා භා්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච සිවනක් පිරිස මොනොවගේද කියලා ආංෙ කොටස පිඟොතුන අපි මේ වෙලාවී අවබෝධ කරගැනීම මටිහිතනම ගොඩාක් පටිනව කියලා මොකද මං කල්ලින් දවසකත් මතක් කලා සමහර වෙලාවට බුදුදහම බේරගන්නයයි කියලා ඉදිරිපත්වෙන සමහර අයම ඒ බුදු දහමි විනාස කාරින් බවට පත්තිනවා සාාසනයේ රැකගන්න ඕනෑ කියලා ඉදිරිපත්වෙන සමහර අයටම මේ භාගතුන් වහන්සේගේ ධර්මය පිල්ිබඳබ හරි ශ්‍රද්ධාවක් නැතිවෙන අවස්ථාවල් තියෙනවා. තිම මේ කාරණාවල්වලට ප්‍රධානතම හේතුව තමයි මිනි මේේ කාරණාව පිළිබඳව හරි අවබෝධයක් නැතිකම. එනිසා තම අපි තීරණයෙක් කළේ අපි ශ්‍රාවකපින්වත් හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙන විදියට මේ කාරණාව දේශනා කරන්න. තරේ පලවෙනි සතිකිහිපේ පැදිලික් කරා මුල් සතිකිහිපේ පැහැදිලි කරා භාග්‍යතුන් වහන්සේ මාරයට මේශාසනයහි කිනම් සිව්වන පිරිසක් බිහිවෙන කම්පිරණුවන් පාන්නහැ කෙන කාරණාව. තොට ඒ සිව්වන පිරිස ලක්ෂණ අපි කිහිපයක් සාකච්ඡා කළ එ අතර ව්‍යත්තා විනීතා කියන කාරණා දෙක සාකච්ඡා කළ. ටොට අදපිට සාකච්ඡා කරන්න තිනම විසාරදා කියන කොටස. මේ සාසනයහි සැබෑ බුදුන්සරණගියපු ශ්‍රාවකෙක් නං භාග්‍යවතුන් වහන්සේගේ සාසනයඉන්න ශ්‍රාවකයෙක් නං අන්නේ ශ්‍රාවකයා මෙනි මේ ලක්ෂණවලින් යුක්තවෙෙන්න්න ඕන ඒ ශ්‍රාවකයට විත්තරයි මේ බුද්ධ සාසනය අයිතිවාසික මත්තියෙන්නේ ඒ ශ්‍රාවකයට පමණයි මේ සම්බුද්ධ සාාසනය භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට රැකගෙන ඉදිරයට පවත්වන්න පුළුවන් මත්තියෙන්නේ. එවැනි ශ්‍රාවක පිරිස් නිසා තමයි මේ ශාසනී කෙලවර දක්වාම පින්උතුන මේ ශාසනය අරගෙන යන්නේ ොට එතනදී පලවෙනිම ලක්ෂනේ තමයි වියත්තා වියත්වෙන්න්න ඕන අපි වියත්්භහාවේ පෙන්මල දුන්නා මග්ගවසේන වියත්තා කියලා එකැන්නේ මාර්ගවශයෙන් නිර්වාණ මාර්ගය කියන්න පුළුවන් මට්ටමට වියත්පෙන්න්නට ඕන අපිට සිල්ගන්න කොහමද හරියට සංගික දාානයක් දෙන්න කොහොමද. මෙිනි මේවා පිළිබඳව තමන්ට තියෙන්වුනු හොඳදැනුමක් එකට කෙනු වියත් කියලා. එවගේම තමයි විනීතා විනීතා කියල මතක් කළේ විනීත භාවයක් ඇතිවෙන්නට ඕන. තුොට උගත්උනාට වැඩක් නෑ විනීත භාාවයක් නැත්තා. සංවරකමක් නැත්තා. තමන්ගේ කයවචන සිත සංයමයෙන් පවත්වන්නට බැරිනං. පික් කොයි තරම් ධර්ම දරයුනත් වැඩක් නේ. මුළු ත්‍රිපිට කට්ට කතාවම කියවල තිබුණත් වැඩක් නෑ ඒ විනීත භහාවයට තමන් පත්වෙලා නැත්තා ට විනීත භාවයට පත්වවෙෙන්න්න ඕන කායික සංවරය වාචසික සංවරය මානසික සංවරය මිනි මේවා අප තුළ දියුණු වෙලා තියෙන්න්න ඕනෑ එක පැවිදි පිරිසක් විතරක් නෙවී ගිහි පිරිස පවා ඒ විනීත භාාවයට පත්වෙලා තියෙන්න්න ටඕනෑ. සමහරලාට ගොඩක් අය පැවිදි පිරිස ගිහික්මීම පමණමන සලකන්නේ. න ගිහි පිරිසගේ ළඟ පවා විනීත භාවයක් තියෙන්න්නට ඕන. මං පහුගේ සතියේ පැහැදිලි කරා මේ නිවන් මගේ ප්‍රධාන කොටසක් තමයි ආචාරගෝචර සම්පන්න භාවේ කියන කාරණාව. ආචාරගෝචර සම්පන්නවීම කියන කාරණාව නිර්වාණ මාර්ගයේ තියන ප්‍රධානම කොටසා. තුර අන්නේ ප්‍රධාන කොටස, අපි හරියට දියුණු කරගත්තේ නැතිවුුණොන් අපට ඉදිරි පියවරවලට යන්න බැරිවෙනවා නොකද ඒ කොටසින් ලබන දියුණුව තමයි ඊළඟ පියවරවල් වඩන්න අපට උපකාර වෙන්නේ අපි එතම එක බස් එකක නැගලා ඒ බස්ෙකින් යම් ෙසි තැනකට ගිහිල බැස්සුත් තරයි එතිනී යන ස්ස එකෙන් නගිෙන පුලුවන් වෙද ඒවගේ තමයි මේ හැම කාරණාවක්ම පි හොඳට දියුණු කරලා තිබුණුත් විතරයි ඉදිරියට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ අපි තුළ මේ හික්මීම කියන එක අනිවාර්ය අංගයා මනා හික්මීමක් තියෙන්න්නට ඕන මනා සංවර භවක් තියෙන්නට ඕන සංයමයක් තියෙන්න්නට ඕන භික්‍ෂුන් වහන්සේ ලවශංගත්තු තින් එක ොහොම දියුණුම මට්ටමක තියෙන්න්න ඕන වගේම තමයි ගිහි ශාවක පිංමත් ඔබක් කෙරිහිත් එක දියුණු වෙලා තියෙන්න්න ඕන එතකොට තමයි අපි මේ ශාසනය තුළ දියුණු වෙලා කියල කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ තොටයි විනීත භාාවය අපිළඟ තියනට ඕන ඉළඟ කාරණාව තමයි මේ විසාරද කියන කාරණාව අද අපට පැහැදිලි කරන්නති නන්නේ කොටස විසාරද කියන කාරණාව විසාරද කියන කියල කියන්නේ කෙලවරටම ඉගෙන ගන්නවා කියන කාරණාව මේකට තවත් විදිියකින් කියනමනං බයනෑ කියන කාරණාව විශාරද භාවය කෙල්ලක කිය අංගේකට කෙලවරටම ඉගෙන ගෙන තිබීම එමනැත්තං බිය නොමැති බව එකත් මේකෙ දැක්වෙන විශේෂ ලක්ෂණයා තකට අපි වියත්පෙන් ඕන එකන්නේ සෑම කාරණාවක්ම කියන්න පුළුවන් මට්ටමට බියත්භාව ඇත්තියෙන්නඕ. තර මේ ශාසනයහි සැබෑ බුදුන් සරණගේ පුශ්්‍රාවකයා විනීත භාාවයට පත්වෙලා තියෙන්න්න ඕන හොද සංවර බවක් සංයමයක් තියෙන්න්න ඕන කෙනෙක් බැලූ බැල්මට මෙන්න මේ කෙනා අත්තිශයේම සංවරයි කියන්න පුළුවන් මට්තමට සංවර බවත් තියන්න ඕන එක ඇනෙ දැන් අපිකං උදාහරණෙකට ගමු මං කලිනුත් මේ කාරණාවල් පැහැදිලි කලා තියෙනවා ඕන සිල්ගන්න කෙනෙක් ඉන්නවා අපිතුම පන්සිල්ගන්නවා අට සිල්ගන්නවා සිිල්ගන්න නැති කෙනෙකුත් තින්නවා ගිගතුම සිල්ගන්න කෙනයි සිල්ගන්න නැතිකිෙනයි අතරේ ඇත්තටම අපිට බැලූ බැල්මට වෙනසක් පේෙන් ඕනන. තර සිල්ගන්න කෙනා තුළ දියුණු කායික සංවරයක්ත්තියෙන්න්න ඕන. දියුණු වාජසික සංවරඇතියෙන්න්න ඕන. දියවුණු මානසික සංවරයඇත්තියෙන් ඕන. සිිල්ගත්තු කෙනනාාගෙළඟ. සිල්ගන්ව කියල කෙනේකටන. වගේ තමයි සිල්ගත්ති නැති කෙනාට වඩා ඒ සිල්ගත්තු තුළ ඒ වෙනස පිෙන් ඕන එහෙම නැත්තන් පින්හොතුන අපි බෞද්ධෝ අපි හැමපෝයටම සිල්ගන්නවා කියලා කීම කොයි තරං අර්ථාන නිිතද කියලා නෝනින් කල්පනා කරල බලන්න. ති අපේ සමාජි තුළ මෑතකාලෙ පින්හොතුනි මේ කාරණා සාකච්ඡා කෙරෙනවා එම සාකච්ඡා කෙරෙන කාරණා නිසා මෙවැනි අවස්ථාව කුනත් මිකරුණු කිව්වා කියල මංහිතන්නේ වරදක් තියෙනවා කියලා. අපේ සමාජයේ තුළ පින්හතුනී දැන් මංහිතන්නේ වී වැඩිදිනෙ කතා කරන කාරණාව. සමහර වෙලාවට මේ නිතර දෙවල පන්සලට යනකෙනගේ ළඟතියෙන චර්යාාවන් වලට වඩා. සමහර වෙලාවට පන්සලකට යන්නෙමනති මිනිසුන්ங்கு උසස් චර්යාාවක් තියෙනවා කියලා අපේ සමාජය තුළ කතාාවෙනවා. ත්‍රේ කතාවීම, සමහර පැත්තකින් ගත්තම වරදකුත් නෑ කෙල කියන්න පුළුවන් හැබැයි හැම කෙනා මෙිහෙම නිවී එකට හේතුවර පන්සල්ලට යෑම වරදක් නිවී නමුත්ති පන්සලට යෑම තුළ බණඇසීම තුළ සිල්ගැනීම තුළ තමන්ගැර මූලික අරමුණ තමන් ටමතක වෙලා තියෙනවා. සිල්ගන්නාවම මම කොහොමද සිල්ගන්නේ. බනාහන්නාවම මම කොහොමද බනාහන්නේ. ංහතුනි මේ කාරණාව අපේ සමාජය තුළ කොයි තරම් ප්‍රාථමික මට්ටමකට තියෙනවද කියලා කියන්නේ අදටත් පින් ඔතුනේ ධර්මදේශනාවන් වලට ගියාම ඒ ධර්මදේශනාවට කලින් නිවේදක මහත්වරු එම නැත්තන්ගේ පන්සලේ ස්වාමුදුරුවෝ දැනුවක් කරන ඔඇත්තුොන්ගේ ළඟතියන ජංගම දෝරකත්තනයේ විසන්ධි කරගන්න දැන් මේ බණ කියන වෙලාවේ ඒව නාද වෙන්න දෙන්න පා කියලා එහෙම කිය කියදදි ංතුන දේශනාාව අතර තුර ජංගමු දූරකතන නාද වෙනවා ඉතුර මොක දෙතන තියන ප්‍රශ්නී පලවෙනික තමයි සීෙන් අහගෙනී තියනෙ. අර මුලින්දුන්නු අනුසාාසනාව අවවාදය සිහියෙන් අහගෙන හිතියනේ. ඊළඟ කාරණාව තමයි හික්මි මක්නේ ඒ කියපූ වච්චනයට ගරු කරන්න තරම් තමන්ගගේ හිත හික්මිලානේ. එතකොට පංවතුන එහෙම සමාජයක් අපි කොහොමද කියන්නේ දියුණුුවෙනම කියලා. තට අපිට තියෙන්නේ ආංගේ සිහිය තුළ ගැටළුවා. මේ කාරණාවල් අපි ඉස්සරහටත් සාකච්ඡාක් කරමු මං තවත් කරුණු කාරණා පැදිලි රද්‍යව විස්තර කරල දෙන්න අපේ පින්වතුන්. ට අපි බලන්න ඕන මෙන්නෙම මේ කරුණුවලින් අපි දියුණු භාවයට පත් වෙලාද. තොට වියත්වෙෙන්න්න ඕන විනීත භාවයක් තියෙන්න්න ඕන විසාරද කියල කියන්නේ, කෙලවරටම ඉගන ගන්නවා කියන කාරණාවට එතන කියන්න දැන් කිසිම කාරණාවක් ඉදිරියේ බියට පත්වෙනිිනේ ඕනම පිරිසක් ඉදිරියට යන්න පුළුවන් ඕනම පිරිසක් එක සාකච්ඡා කරන්න පුළුවන් ඒ ශක්තිමත් හිතා තමන්ලඟ තියෙනවා කියන කාරණාව යම්කිසි පිරිසක් ඉදිරියට ගිහිල්ලා මොනදේ ඇහුවත් බියට පත් පෙනිනේ මොනදේ ඇහුවත් බියට පත් පෙනිනේ ඒවගේම තමයි මරණයට පත්වෙන වෙලාවෙදි පවා මෙනි මේ විශාරද භහාවයට පත්වෙලා ඉන්නවනං කිසි ලෙසකින් බියට පත්වෙන්නේ. බයිනෑ කියන කාරණාවනේ විශාරද භාාවෙන් කියන්නේ. මරණේදිවත් ඒෙනා බයිනේ. මොකද තමන් හොඳ සිහියකින් ඉන්නේ. හොඳ සහිිය සීලයක පිහිට ලයින්නේ. තුට ඒ හොඳ සිහි හොඳ සීලයක් තමන්ගේ ළඟ තියෙන නිසා, තමන් කිසි වෙලාවක පින් ඔතුනේ බයට පත්වේ දිනේ සීලිය සම්බන්ධයෙන් තමන්ට විශාරද භාාවයක් තියෙනවා තමන්ගේ සිහය සම්බන්ධයෙන් තමන්ට විශාරද භාාවයක් තියෙනවා ඒක පෙන්වතුන අපිළඟ තියෙන තිබිය යුතු අත්ති විශේෂ කාරණාව මේ විශාරද භාාවයට පත්පෙනකං මේක පුරුදු පුහුණු කරනම කියන කාරණාව. කෙලවරටම ඉගෙන ගන්නවා කියන කාරණාව. දං දහරණය ැටඩිහිතුම් හිම සිිල්ගැනීම සම්බන්ධී. පිඟතුනි අදකාලි මේ සීලිය සම්බන්ධීන් එකිනකා විවිධ විවිධ අරථකථන හදාගෙන තියෙනවා. ප්‍රාණගාතියේ රැකීම සිද්ධ වෙන්න මිනිමේ විදිට. සොරකම රැකීම සම්බන්ධීින් සිදුවෙන්න මිනි මේේ විදියට. කාමේ වරදවා හැසිරමෙන් වැලකීම සිද්ධ වෙන්නේ මිනිිේ විදිහයටට කියලමේ එකිනිකා? විධ විවිධ කරුණු විවිධ මතවාද තමන්ම හදාගෙන තියෙනවා හැබේ මතක තියාගන්න තමන් හිතාගෙනඉන්න එක නිවැරදී කියල හිතාගත්තට එක ලෝක ධර්මතාවේ පිළිගන්න නැතිකරුණක් නං අපේ පින්හතුන් හොයන විමුක්ති අපේ පිංහතුට ලැබෙන්නේ දැ ඔන්න කෙනෙක් ඔන්න ප්‍රාණගාතින් වලකිනව කියල හිතාගෙන ඉන්නවා හොරකමිං වලකිනවකිලි හිතාගෙන ඉන්නවා කාමේ වරදවා හැසිරීමෙන් වලකිනමකිලි හිතාගෙන ඉන්නවා තු මේ වගේ දේවල්වලින් වලකිනමකිලි හිතාගෙන ඉන්නැක්කිනෙ තමන් හිතාගත්තු ක්‍රමයට තමන් හිතුනොම එවැනි වැරදිී කියලා හැබැයි ලෝකධර්මතාවයට එක නොවෙනවිදියට නම් තමන් ඒවරකින්නේ එතුට ඒ සිිල්පදවලින් ලැබනා නිසංස මන්ට ලැබී කෙළෙ හිතන්නන්නේ එපා. අපි පිතුනි ප්‍රාණගාතයක්හරයටම රකිනව කියල කියන්න පුළුවන් කොයි මට්ටමකට දියුණුනාමද. ප්‍රාණගාතෙන් වැලකීම කියන කාරණාව එමනැත්තම් ප්‍රාණගාත ශික්‍ෂාපදය රකිනම කියන කාරණාව හරියටම සිද්ධ වෙන්නේ දැන් ප්‍රාණගාතයක් සිද්ධ වෙන්නේ සතෙක්කින් ඕන සතාට පනතිෙන් ඕන මරණ චේතනාවත්තියෙන් ඕන මරන්න උපායක්ගන්න ඕන පායකර ක්‍රියාත්මක කරන්න ඕන. ඔන්නඔඒ කාරණා පහන පිංහොතුන මේ ප්‍රාණගාතියක්හරයටම සම්පූර්ණ වෙන්නේ තුරයේ ඔන්නොය පහා සම්පූර්ණවීම මත සතෙක් මැරුවොත් තමයි ප්‍රාණගාතයක් සම්පූර්ණ වෙන්නේ. එහමනැතු අපිහිතමකු වාහන යනකොට එහම නැත්තං අපේ පින්හතුන් පයින් යනකොට මේ කකුලට කීදාහක් නම් සත්තු මෙෙල්ලා සත්තුූ යටවෙලා මෙැරෙනවද. කොටින්ම කියනවන අපි නෑවත් සත්තුමේරෙනවා අපි ඒුවත් සත්තුමේරෙනවා අපි වතුර බියව්ුවත් සත්තුමේරෙනවා හැබ ඒවා ප්‍රාණගාත සිික්ෂාපදයට අයිතිනේ මොදඒව අයිතිනැත්ති අර භාග්‍යයෝතුන් වහන්සේ දන්නවා මේ ලෝක ධරමතාවය තුළ ස්භහාව දහම තුල ප්‍රාණගාතයක් කරියටම සම්පූර්ණය වෙන්නේ මොනකාරණා මතද කියන එක තුර අන්න ඒ මට මට තමයි භාගතුන් වහන්සේ කියන ිල්පදේ රකින්න දැන් බුදු දහමයි තුළ අපේ පින් ඔතුන් ඉගෙනගතයොත්තු ප්‍රධානතම කොටස තමයි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියල කියන්නේ සභාවදහම මේ අපි ජීවත්තන සභාවදහම තමයි භාගතුන් වහන්සේගේ ධර්මය කියල කියන්නේ තර භාගතුන් වහන්සේටමි සංස්කාර ලෝකයේ පිළිබඳව සියල්ලොම දැනුම භාගතු අහසිරේ තියෙනවා මේලෝකයේ යමක් තියෙනවද ඒ තියන සියල්ලක්ම භාගතුන් වහන්සේ දන්නවා භාග්‍යවතුන් වහන්සේ දන්න යමක් තියෙනවද ඒ සියල්ල මේලෝකේ තියෙනවා එහම තමයි සර්වඥතා ඥානය අර්ථකතනය කරන්නේ ත භාග්‍යවතුන් වහන්සේ මි සයල්ල පිළිබඳෝම දන්නවා ත උන්වහන්සේ දන්නවා ස්භාාවදහම ප්‍රාණගාතියක් කොහොමද විිස්තර කරන්නේ සභාාවදහමතුල්ල ප්‍රාණගාතයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. කෙනෙක් සතෙක් මැරීම කියන කාරණාව සභාවදහම තුළින් කොයිවිද්‍යකට දේකනාට දඬුවම දෙන්නේ. කෙනෙක් ප්‍රාණගාතයෙන් කොයිවිද්‍යකට වැලකුණනොද්ද, සභාාවදහමයි ඒ පුද්ගලයාට හොන්ඳ දෙයක් දෙන්නේ. ඒ භාගතුහසේ දන්නවා. මිනි මේ කොට සැපින්වොත අපි හැම මොහොතකම අවබෝධ කරගන්න ඕන නිවැරදිව. තර බුදුරජාන් වහන්සේ කියන්නේ. මේ ධර්මියය නිර්මාණය කරපු කෙනෙක් නෙවී. ධර්මය කියන්නෙ නිර්මාණයක් නෙව. ධර්මය කියල කියන්නෙ මොකක්ද. මේ සබ්භාව දහමේ පවතින දේ බුදුහා මුදුර අපට කියල දුන්නා. දෙවලොවක් කියල එෙක්. බුදුරජන් වහන්සේ නිර්මාණය කරප එකක් නෙවී. සතරාපාය කිය ලෙක්, භාගතුන් වහන්සේ නිර්මාණය කරපු එකක් නෙවී, මනුශ්‍යලෝකයේ කියෙලෙක් බුදුහාමුදුරුව නිර්මාණය කර නෙවී මනුෂ්‍යෝ නිර්මාණය කරෙත් නේ. වෝ නිර්මාණය කරෙත්න නිසක්ත්‍යය නිර්මාණය කරෙත්නේ තිරි සං සත්තු නිර්මාණය කරත්න මේ කවුරුවත් කවුරුවත් නිර්මාණය කරපුදී වල්නි වේ. කිසිවක් නිර්මාණය කර පනිවෙේ. මෙව සියල්ල මේ සභාාව දහමේ නිර්මාණ. සභාාව දහම තමයි මෙ වහදන්නේ. තුර සභහාව දහම හදන්න මොනවයින්ද. සභාාව දහමි තියන දේවල් වලින්න්නෙ වේ. ඒ සභාාව දහමේ ජීවත්වන. සත්ත්‍රයන්ගේ කරමවල් ටනුකූලව අන් එහිමයි මිසභහව දහම පින්හතුනි මේදේවල් නිර්මාණය කරන්නේ. එතුට බුදුරජාණන් වහන්සේ මොකක්ද කරන්නේ උන්වහන්සේ සාරා සංඛ කල්පලක්ෂයක් පුරාාවටම පාරමී පුරල 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 පුරලා ඒ පාරමිතාවන්பල මුදනමවන සම්මා සම්බුද්ධත්තයට පත්වෙලා උන්වහන්සේ මේ සංස්කාර ලෝකයේ පිළිබඳව මනනා අවබෝධයක් උන්වහන්ස ඇති කරගත්තා. තුළ උන්න්නහන්සේ දන්නවා කෙනෙක් මරණයට පත්පෙලා සුගතියටයන්නේ මොනකර්මවලින්ද. කෙනෙක් දුගතියටටයන්නේ මොනකර්මවලින්ද. තිරිසංවෙනි මොනකර්මවලින්ද. තො තිරිස වු විවිධාකාරයි සමහරලාවට පියාමින පක්ෂියයෙක් වෙනි මොන කරම කරලද. ජලේ ජීවත්තන මාළුවෙක් වෙන මොනකර්ම කරලද. ගොඩබීමේ ජීවත්තන, උරංගයන් වෙනි මොන කර්ම කරලද සියවපාවුන් වෙනි මොන කර්ම කරලද රළු සතෙක් වෙන්න නම් මොන කර්මද කරන්න ඕන මුදු සතෙක් වන්න නම් මොනවද කරන්න ඕොන කර්ම මේ හැම දෙයක්ම භාගතුන් වහන්සේ දන්නවා අනේක ධාතු නානා ධාතු පිළිබඳව යතාභූත ඥානයක් භාගතු වහන්සට තියෙනවා භාගතුන් වහන්සේට ඕනම දෙයක් ඒක කොහොමද නිර්මාණය වුුණේ ොකක්ද්දක නිරමාණය වෙන්න හේතුවෙච්ච කරමිය කියනෙක බාගතුනාන්සේ දන්නවා දෙවಲොව ඉපදිච්ච දිවියමේ සපතුයෝ ඒ දෙෙවಲොවී පුදුුණියැයි, සමහර දෙවුරු සැපවිඳදිින් යයි, මහර දෙවරු සැප විඳින් නැත්තිಯැයි, සමහර දෙවරු ල්පේශක් කියවුණಯ, සහර දෙවරුව මහේශ කියಯුණಿಯයි සමහර දෙවුරු ಭෝමාට දෙවරුුණ ිය, මහර දෙවරු කාසස් දෙවරුණියයි එෝ භාගතුනාන්සි දන්නවා. ಭග නාන්සේ සසිಯල්್ල දැනගෙන අපට ධර්මය කියල දේශනා කරා මහනිනි මෙන්න මේදේ කරන කෙනට මෙන්න මේ ප්‍රතිඵල ලැබෙනවා මෙන්න මේ දේ කරන කෙනට මෙන්න මේ ප්‍රතිඵලි ලැබෙනනවා භාගිතුනස් දේශන කර සභාව දහමේ කැටියෙන්ම දියන්නතිනව කාරණාව තමයි පිංගතුනි සභාව දහම හැම වෙලාවකම අපට කියන්නමකක්ද නොබල්ලා වපුරන බීජවලට තමයි මම පල දෙන්නේ ල වපුරණ බීජවලට තමයි මං අස්සන්න දෙන්නේ නුම්ඹලා වපුරන්නේ අම්බෑටනං මං අඹ පැල දෙන්න. නම්ඹලා වපුරන්නේ කොස් සැට නං මං කොස් පෙල දෙන්නම් සබහවදහම කියන්නේීමයි හැබැ සභා වදහම පොරොන්දු වෙලා අනැහැ කොස් සැට හිටවන්න කෙනාට අම පැලදිනම කියලා සභහවදහම කියන්නේ නුම්බලා වපුරණ බීජවලට අස්සන්නේ මම දෙන්නේ කොට කල්යාාන කාරී කල්්‍යානන් හොඳ දේ කරනක නට හොඳ දේ දෙනවා පාපකාරීච පාපකන් නරකදේ කරනකි නාට නරකදේදනවා අන්නෙක තම සභහාව දහමේ පනිිවිදිය. ත අපි මොකදද කරන්න ඕන අපි දැනගන්න ඕන මට අවශ්‍යවෙන්න මොනදේද මට අවශ්‍යවෙන්න සසරේ සැපවි දිින්නද මට අවශ්‍ය වෙනි සසරේ දුක්වෙ දින්නද. මෙන්න මේේ කාරණාව පින්ංතුනේ අපි තේරුම් කරගන්නටඕන. ප මොනවද. බලාපොරොතුවෙ තුොට අපි අද විදින යම්කිසි දුක් තියෙනවනං. පිිතුරි ඒ සෑම දුකක්කම නිර්මාණකරුව අපි. මම යම්කිසි දුකක් විදිනවනං කායික දුකාක් වෙන්න පුළුවන් මානසික දුකක් වෙන්න පුළුවන් රෝගයක් වෙන්න පුළුවන් ඒම නැත්තං කැමතිදයක්ක් නොලැබීම වෙන්න පුුවන් අකැමැතිදයක් ලැබීම වෙන්න පුළුවන් කැමැතිදී අහිමිවීම වෙන්න පුළුවන්. මේ සෑමදේකම නිර්මාණකරවා මම ම විසින් සංසාරේ කරපුදේට තමයි. භාව දහම දැන්මට ඒවට අනුරූපී දේවල්මි දීගෙන දීගෙනයන්නේ අපේ පින්හොතුන්ටත් තිෙහෙමයි. අපේ පිංහතුන් සභහ සංසාරයේපොරපු අස්සන්න තමයි අපේ පින්ගහොතුට දැම්මී ැබීිගෙන ලැබිගෙන යන්නේ අපේ එකිනිිකාට චෝදනා කරනවා අපේ තිී නඩු පාඩු කම්වලට නමුත් මතකතියාගණඩ ඒ සියල්ලු අඩු පාඩුකම්වල නිර්මාණකරුවා අපි මතමයි බෙන කවරුුවත් මේ. තර බුදුරජාන් වහන්සේ දේශනනා කරනවා නොබලමිනිිේදී කරන්නපා මේක් නොක්කළ යුතු දේවල් මේවක් කළ යුතු දේවල් අන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුසාසනාව හරියටම අදහන ශ්‍රාවකයක් තමයි ඒ මග ගිහිල්ලා කවධර් දවසක මෙ සියල්ලුම සැපදුක් නිමන සියල්ලන්ටම වඩා උතුම්ම තැනක්වන නිර්වාණ දහතුට පත්වෙෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනේ හරියටම අදහන කෙන භාග්‍යතුන් වහන්සේ තමයි ඒ සියල්ල දන්නේ. එෙමන අපි දැනගන්න ඕන අපි කොයිවිදිියකටද සිල්රකින්න ඕනෑ තමන්ට හිතනේ විද්‍යට සිල්රකිනවද නැතම් භාග්‍යතුන් වහන්සේ පෙන්වල දුන්නු විද්‍යට ම සිල්රකිනවද හැබැයි ඒ කොච්චරකිව්වත් තමන්ගේ අදහස තුල්ලම නං තමන්ඉන්නේ මතකතියාගඩ එෙලවරක් පණවන්නට බැරි ආපුුමේ සංසාරගමනේ මිච්චර කල් තමන් ආවේ ඇයි කෙල හිතල බලන්න. තමන්ට පුළුවන්නන් ඒදී තීරණය කරන්න මිච්චර කාලයක් මේ සංසාරේ ඇයි මම ඇවිද්දි කියන එක හිතල බලන්න ඇයි අතීත සංසාරවල තමන්ට තමන්ගේ ප්‍රඥාාවෙන් හිතල දේවල් තරුම් කරගන්න බැරිවුුණාද. කලින් ජීවිතවලදී තමන්ට හිමි හිතන්න පුළුවන් ඥානයක් නොලැබුණාද මතකතියාගන්ඩ අර. මහානාගර අයිතුමා පාපොච්චාරණය කරා වගේ මහන්නවේ මයං භන්තේ නිමොග්ගාදීග සම්බාවේ ස්වාමීණී මේ මහා සාගරයේ නැමති සසරේ නිමොග්ගාදීග සම්බාවේ අති දීර්ග කාලයක් අපි ගැලි ගිලිල හිටිය මෙ සසර නැමති මහාසාගරයේ දීර්ග කාලයක් ගිලිල හිටිය හයිතුමා කෙන මොකද හේතුව අපපතිස්සා අප්පතිත්තා පතිස්සා කියලෙක ඇන කීකරු වෙනවට අප තිස්සා කියලක නකීකරු වෙනවට අකීකරු කියන්නේ කියන දෙයහන්න තිකෙනාට එනං අපි මේ මහා සාගරේනෙමති සසරී අති දීර්ඝ කාලයක් ගිල්ල හිටිය මොක් නිසාද අකීකර වුණ කාටද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට. භාග්‍යෝතුර නහන්සේලා සිල්රකින්න කියපු විදිටපි සිල්ටැක්කිනේ. භාග්‍යොතුන් වහන්සේලා දන් දෙන්න කියපු විදියට අපි දන්දුන්නේනේ භාග්‍යොතුන් වහන්සේලා බණ අහන්න කියපු විදියට අපි බනැහවිනේ භාග්‍යොතුන් වහන්සේලා භහාවනා කරන්න කියපු විදියට භාාවනා කරනේ භාග්‍යොතුන් වහන්සේලා මේ මග වඩන්න කියපු අනු පිළිවලට අපි මේ මඟ වැඩුවනේ අපට හිතුුණු විදියට කළ අපට හිතුුණු තැනෙම් පටංගත්තා අපට හිතුුණු ප්‍රමාණයෙන් අපි නතර කර ඔඔොය අකීකරු කමනිසා තමයි මිච්චර කාලයක් පින් උතු්‍රමි සංසාරයක් පියාවේ නත්තං හිතල බලන්න ඇයි මෙච්චර කාලයක්ම සංසාරයන්න ඕනේ ඇයි අපට මීට කලින් නිවන්දකින දහසක් තිබුුණ ඇද ඇයි අපට මීට කලින් නිවන්දකින්න හිතේ කැමැත්තක් තිබුුණ එදද නිවන්දකින මගවල් අපට මීට කලින් මුණගෙහිලනෙත්ද ඕන තරම් මොුණගෙහිල තියෙනවා ඕන තරම් හිතල තියෙනවා ඕන තරන් කරල තියෙනවා හැබැයි කරල තියෙන්නේ අපට ඕන විදියට එකයි මේ අකී කරුණා ඒ නිසා මොකදුණේ අප තිත්තා පිහිටන්න තැනක් නැතිවුුණා ඉනිසා කියනවර අයිතුමා සංසරාම චිරංතහි ඉංසා ස්වාමින අපි සංසාරි බොහෝ කාලයක් කසරන වුණා කැපටත් පින්ංහතුන වෙලාතිී නන්නේක එනිසා අපේ පිංවතුන් ඒ ලබන යම්කිසි අවබෝධයක් තියෙනවනං තමන්ෙ තියෙන දැනුමයිෙන් ඒක තීරණය කරන්නයන් නැතුව පංහතුන භාග්‍යවතුන් වහන්සේගේ සර්ව්‍යතා ඥානයෙන් පෙන්නපුදේ අපේ පිංවතුන් පිළිගන්න සෝදානම් වෙන්න අන්න එත්තනටයි පින්වතුන අපියන්න වනේ ඒකත් භාග්‍යතුන් වහන්සේගේ ඒ සර්ව්‍යතා ඥානීින් ලබපු දේ අපේ හිතය උපද ෙනේ සමහරහිතන්ගිනි ධර්මය අපිහිතය උපදිනව කියලා අපේ හිතේ ධර්මය උපදීනේ භාග්‍යතුන් වහන්ේගේ හද මණඩලේ උපන්නාෝූ ධර්මය තමයි ධර්මය තුරේ ධර්මය කොහෙද තියෙන්නේ උතුම්මූ මහරහතන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාාවෙන් අදපිට මේ ගෙනනත් දීල තියෙනවා ත්‍රිපිට කට්ටකතා හැටියට අන්න ඒ තුළ තමයි ඒ ධර්මය පින් තුන තියෙන්නේ. ත්‍රරපි මේක අදහන්නුනු කොහොමද සත්හා භගවා සාාවකෝ හමස්මිං ජානාාති භගවා නාහං ජානාමි ස්වාමීන්නේ මගේ භාග්‍යවතුන් වහන්සේ තමයි ශාස්තෘු සත්තහා භාගවා මගේ භාග්‍යතුන් වහන්සේ තමයි මගේ ශාස්තෘ සාාවකූ හමස්මින් මම ශ්‍රාවකි ජානාති භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ නාහං ජානාමි මම මොනවත් දන්නේනේ අන්න ඒ මට්ටමට පින්ගොතුන අපේ සද්ධාව දියුණු කරගන්න පොළුවන්න්නංහ අන්න එදාට මේ භාගතුන් වහන්සේගේ මග හොඳ තවබෝධවී හැබැයි. භාග්‍යතුන් වහන්සේ එට්ටිකක් දන්නවා. මමට්ටිකක් දන්නවා. මම නොදන්නටික මං භාගතුන් වහන්සි ගිංඟර ගන්නවා. මම දන්න ටික මම කරගෙන යනම කිය මට්ටමට අපේ පින්ගවතුක් මඩන්න ගියොත් අපේ පිංගවතුන්ට මේ සම්බුද්ධ ශාසනයක් මගහැරී. ඉති අලුද්ධයක් නෙවිී මොකද අසංකෙ ගනං බුද්ධ ශාසන මේ විදිටම මගහෙරලා තියෙනවා. තිගේ අසංකෙ ගනන් බුද්ධශාසන මගහැරුුණ වගේ මේ බුද්ධ ශාසනෙත් මගහැරී ආයි තව්බුද්ධ ාසන නාගතය මොනගෙහි ආයමත් මේ අනු පිළිවලටන යන්නේ ආයෙමත් තේවිදිටම මේ ගමනයා නිසත් දැන්මත් අපේ පිංවතුන් ඒ කියන්න බාල අදහසින් හිත මුොදවගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිට මේක වඩන්න දෙතනින් හැරන අපට මේකයි යන්න වෙන මාර්ගයක් නේ. එච්චරයි අපට තියන මාර්ගය. තුර අපේ සිල්ගන්නකොට කොහොමද මේ සිිල්පද හරියට සමාදැන් වෙන්නේ. කොයි විදිියක සිිල් රැක්කෝදේ ිල්පද හරියට සමාදැන් වෙන්න කෙළ දැනැක්ගන්න එක වඩන්න තකට මේ දැනගන්නවා කියන එක තමයි විශාරද භාවය කියෙල කියන්න. විශාරධ භාවයට පත්්‍රන්නට ඕන. තු ඊළඟ කාරණාව තමයි බහුස්සුතා. බහුස්සුත්ත කියල කියන්නේ දැන් විශාරද කියල කියන්නේ. බියට පත්වෙෙන්නේ මාරයට වත් බයි වෙන්නේ. මොකද මේ විශාරධ භාවයට පත්පේච්ච කෙනාට පින්හතුනි මාරයත් බය ඇත්තටම. ඇයි මාරියය බයි වෙන්නේ. මෙන්නම දහම් කොටස්ටික හරියට අවබෝධ කරගත්තු කෙනාට පංහතුනි මාරයත් බයයි! ඇයි මාර්යා බයි වෙන්නේ. ඒ කෙනා මැරුණුතින්, ඒකෙනා යන්නේ ඒ ඉන්න තැනට වඩ උසස්තනකට. අ ජෑද්දිස ජාතකයේදී. අපි බෝසතානන් වහන්සේ අලීන සත්තු නමින් රාජ කුමාරෙක් වෙලා උපදිනවා. ජයදදිස කියල කියන්න ඒ කාලෙ රටේ රජතුමා. මේ රජතුමාව යක්ෂයකුට අහුවෙනවා. මේ යක්ෂයා රජුව කන්නහදනකොට රජු එක පොරොන්දුවක් කිටු කරන්න තියෙනවා කියලා. යක්ෂයාගෙන් දවසකට ජීවිතධාන ඉල්ලගෙන මාලිගාවට එනවා තිං රජතුමා ඒ පොරුන්දුව මාලිගා විටු කරලා නැවතත් යක්ෂට වෙච්ච පොරන්දු ඉටු කරන්න ද කැලේට යනවා ඇැවැ කාටවත් කියන්නේ නෑ මම යක්ක්ෂයකුට බිලිවෙෙන් යනම කියලා නමුත් බෝසතාණන් වහන්සේ පීරජතුමාගෙළඟට ඇවිල්ලා පිය රජතුමාගේෙන් පෙරැත්ත කරර අහලා රජුගි කාරණාව දෙැන ගන්නවා. බෝසතාාණන් වහන්සේ. එලා පිය රජතුමාට විවිධ කරුණු කියල කියලා පේරයිතුමාව නවත්තලා. බෝසතානන් වහන්ස යනවා තමන්ගේ තාත්ත වෙනුවට යක්ෂයට ජීවිතය පරිත්‍යාග කරන්න. අපි බෝසතානණන් වහන්සේල්ළඟ තිබිච්ච. මේ දිමවපිය සැලකීම එකත් උතුම් කාරණවා. දෙමවපියෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්න ක්ෂලඟට යනවා. යක්ෂි අහනවා බෝසතාණන් වහන්සේව දැකලා. දැන් යක්ෂයා දන්නවා, ම රජුි පුතා කියල ති කොබාරයයක් කියනව ම පිරයිතුමා විෙනුව දමයි නොබට බිලි දෙන්නාව. පියාවෙනුව මාව බිල්ලට ගන්න. තුර ඒවිලාවිදි බෝසතානන් වහන්සේින් යක්ෂ්‍ය අහන්නේ. මට හරි පුදමයිකිව නුඹමිතන් ටාපයක. බොද මී ලෝකයේ මිනිස්සූ මරණයට බයයි. ජීවත්වෙන කැමති. මම නුඹව මරණබව දැන දැන නුබ මගේළඟටාවේ මොනකාරණාව නිසාධි කියලාහනවා. ොද මේ ලෝකයේ මිනිස්සු මරණයට බයයි ජීවත්වෙන කැමති නුඹ මගේළඟටාවේ මොනකාරණාව දැනගෙනද කියලාහන්නේ. ඒ වෙලාවිදී බෝසතාානන් වහන්සේ කියන්නේ යක්ෂය මේ ලෝකී මිනිස්සු හෙම වුණනාට මිහිෙමනේ මම ජීවත්වනොත් සතුටුයි හැබැ මැරුණුත්තීට වඩා සතුටි කිවවා. ඒ ජීවත්වනො සතුටයි මැරුණුත් තීට වඩා සතුටයි කියන්නේ යක්ෂය හනවා යක්ෂය මම දැන් රජුගේ පුතා කවධාරෙ දවසක මගේ පියාගෙන් පසදි මේ රට්ටේ රජු මම ඇති කවදහනුව සතුටු නඇති ඒක ම ජීවත්වුණනු සතුටුයි කෙල්ලක් ැන මේ රටේ කවධර දවසක මම රජවෙන නිසා මම ජීවත්ව වුණු සතුටුයි හැබයි යක්ෂය මැරුුණුත් මං ඊට වඩා සතුටුයි කිව්වා එයි හෙම කියන්නේ ෝසතන් වහන්සේ කියනවා යක්ෂය මම උපන් දවසිදල මේ මොහොත වෙන කම්ම මම එක සික්ෂාපදයක් වත්තාම කඩලනෑ කිව්ව මගේ ජීවිත බලනක එහෙම සිංහනාදයක් කරන්න පුළුවන් කියන්නේ එක මොනවගේ ශ්‍රේෂ්ඨ කාරණාවක්ද එකනික මේ විහිළුවට එහෙමනැත්තං මේ අතිශයෝක්තිං කිීවනවි පෝසතාණන් වහන්සේ නුවනින් දැනගෙනම තමයි ප්‍රකාශය කරන්නේ මේ වෙන කන් මම එක සිික්‍ෂාපදයක්ක්වත්තාම කඩලන හැයිකව පන්සල් පද පහි. ඉතින් මම මැරුණෝතින් දැන් යක්ෂය මම යන්නේ මේ ඉන්න ජීවිතයට වඩා උසස් තැනක්ට. එක දෙවලෝගේියෝ සක් දෙ විදු වෙනවා එක්ක බ්‍රහ්මලෝක ගියොත් මහා ්‍රක්්මය වෙනවා. මම මේ ඉන්න තැනට වඩා උසස් තැනකට යන්න සැපවිලින්න. ඉතින් යක්ෂේ කෞදහනවා මැරෙන බයවින්නේ. පිිතුනී. න්න එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්නම් ඔබට මට මම ජීවත් වනත් සතුටයි මැරුණු තීත වඩා සතුටයි කියලා මන්න මේ මට්ටමට අපට ප්‍රකාශයක් කරන්න පුළුවන්න අන්නේ කෙනා තමයි මේ මග හරිටම බඩපු කෙනා හැබැයිඒක තමන් ඒවා රකින්න එතුව හිතාගෙනන්න එකනම් නෙවේ මෙතන කතා කරන්නේ හරියටම රැකලා හරියටටම කරන්න පුළුවන් ප්‍රකාශයක් මේ කරන්නේ දැන් සමහරලාවට අදකාල අපි දකිනවනේ ැන් හොඳමූදාහරණය තමයි පොහොයි දවසක අටසිල් ගන්නවකින කාරනාව අපි දකින පොහොේ දවස්සල ගොඩාක්දිනයක අටසය සමාදං වුණට ඒ පන්සලින් යන්නේ අටසිල් සමාධං වෙච්ච පිරිසක් විදියට නෙවේ බොහෝදිනෙක් පිංහතුන ඒ පන්සල්ලලින් යන්නේ උදේ සමාධංවෙච්ච සිිල් පදවලින් බොහෝ ප්‍රමාණයක් කඩාගෙන ඒඒ යන කවුරුවත් හිතනවද අනේ මග අතින් මේ සිල්පදේ කැඩුනා මේ සිිල්පදේ කැඩුන කියලා හිතාගෙන දයන්නේ නෑ ඇයි හෙමේ හිතන්න ඇත්තිේ. දන්නේ නේමං රැක්ක කියල දන්නෙත්නේ කැඩුන කළ දන්නෙත්න්නේ. ඇයිඒ සිිල්පද සම්බද්ධයෙන් හරි දැනුමක් ගොඩක් දෙන කොටනේ ඒකන පිංවතුනි සමහරලාට අපි අද දකිනවා උදේ පන්සට යනකොට බිස්කට් පැකට්ක් කරගෙනයන්නේ ඇයි මෙිදෙක තුන වෙන කොට පොඩි බඩිගින්නක් කවුත් කරන්න කියලා ඉතිරිං. ප ෝජ ක්ෂ ද ැකි කියන්නේ ඒ කාලා හිතනව ම දැ අද අට සිල් රැක් කියලා තුර හිතාගෙනනින් එක රැකීමක් නම් හ පින් තු ෙදර හිත න මම සීර සිල් පදර කින කියළ හිතාගෙන පින්තු සත්තු රණ ද්ටත්ති ො යතාව. ම මරණින්මත්තු සුගතේතියි කියලා සමරලාට මිසුරාබන බේබතු මනු සේට ති නොයි චේතනාව මම මරණින්මතු සුගතීතියි කියලා ද. එහෙම අ යයි අරවිදියට සිිල්පද කඩකඩ රකිනවකිල හිතාගෙන ඉන්නයි අතර මොකද තියන වෙනස ඒ අවබෝධය නැති නිසාන්නේ අද ගොඩා දෙනෙකුට පිංවතුන තමන්ගෙමි හිත හරියට දියුණු කරගන්න බැරි වෙලා තියන්නේ එක ධර්මය අඩුපාඩුවක් නෙවේ එක අපේ අඩුපාඩුව තටබන්නමි අපිට පුළුවන් නං මම දැන්මී මොහොතේ මැරුණක් මම මගේ මරණයට බයිවෙනි නෑ මේ වෙලාවි මම මැරුණක් මං මරණට බයිවෙන්නේ අන්න ඒ මට්ටමට පින්හතුන අපටමස් සිල් රකින්න පුළුවන්නන් පිංහතුි ආන්න ඒක තමයි අපි හරීයටම සිල් රැක්කා කියලා කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තිහෙමනං අන්න ඒ විදියට අපේ පංහතුම් ඒ සීලි ආරක්ෂා කරන්න උනන්දු වෙන්න. දැංගොය සිිල් රකීමේ ආනිසංස සඳහන් කල්ලා තියෙනවඔය ඒත් මේ මහා පරණනිබ්බානු සූත්‍රේම දීගනිී කායිකසිේති සත්‍රවෙෙන පිටුුවේ. එදල දක්වනවා පින්හතුනමේ යම්කිසි කෙනෙක්ින් හරියටම සීලිය සමාදන් වුණු. හරියටම සීලිය සමාදං වුනෝන් ඒ සීලිය සමාදැංවෙන කෙනා කොයි වෙලාවිහරි මරණයට පත්වනුත් ඒේ මරණයට බයි වෙන්නේ. මදක ආනිසංස පහක මංව හතරවෙනි කාරණාව කිව්වේ. පස්වැනිි කාරණාවතමයි. මරණින්ම්මතු දුගතියට යනවද කියල බයිකුත්නේ සිල් රැකපු කෙනාට. එක පලබිෙනීම කාරණාව තමයි සිිල්රකිෙන කෙනාට මේ බහබෝග සම්පත්තලින් අඩු පාඩුවක්නේ. අද කකාල පිින්ගුතුලින් ගොඩක් අයිග ළැඟ තියෙන සංකල්පය නම් කට ප්‍රතිවිරුද්ධ සංකල්පය බොරු කිව්ුවොත් තමයි තමන්ගේ ව්‍යාපාරයේ දියුණු කරගන්න පුළුවන්. හොරකමක් කරොත් තමයි තමන්ගේ ව්‍යාපාරයේ දියුණු කරගන්න පුොළුවන් කියල තමයි අපේ සමාජයේ තුළ මේ ව්‍යාපාරය ලෝකේ තුළ සංකල්පැහැදිල තියෙන්නේ. බොරු කියන්න ඕන හොරකං කරන්න ඕන. මං අපේ පිංහතුන්ට මේක ප්‍රායෝගික අත්දකින්න පොඩි උදාහරණය කියන්න. අප පිහතුන් ඒ විදේශ රටවල් වල ඉන්න අඇගෙන්. නිකමට අහලබලන්නකෝ ඒ රටවල්ලලේ ඉන්න මිනිස්සු කොයි ප්‍රමාණයට බොරු කියනවද කියලා. විශේෂෙන්ම මේ ව්‍යාපාර කරනයි. කොයි ප්‍රමාට හොරකන් කරන ද කියන්න. ම සමහරට දෙැල තිෙනව සහර රටවල් තියෙනවා ඒ රටවල්ලල සමහර පොඩි පොඩි කඩ තියෙනවා එලෝවිකුණුන කඩ ඉළගට දැන් අපේ ලංකාය වගේවය හැම දෙයක්ම ගන්න පුුවන් බගේ තියන කඩවල් වගේ කඩවල් තිේ රටවල්ල තියෙන කුඩා කුඩා තැංවල පිඟදයේ ඒ කඩවල්වල වෙලින්දුනේ අයිතිකාරයවනේ ඒ යන මිනිස්සු තමන් අදාල බහන්්ඩේ අරගෙන ඒකට යන අදාල මුදදල ගෙවල ඒ බහණ්ඩ අරගෙනෙනවා තැන් ඕනම කෙෙනෙකුට ඔන්නම් ඒ මුදල් නොදී බහන්්ඩ ිකාරගෙනන්න පුළන් ඔක්කො මරගෙන ඉන්න පුළුව. සමහරලාට ඒ කඩේ තියන තැන පේන තෙක් මානක අයිතිකාරයන ඒම කරන්න පුළුවන් නමුත් ඒ රටවල මිනිස්සූ ඒ වගේ අශිත සම්පන්නනේ. හරි ශිෂ්ට මිනිස්සුයින්නේ. ඉතින් ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. කියලා හොය එන්න දියුණු වෙලාතියෙන කියන කාරණාව කතා කරන්න කලින් ඒ රටවල් දියුණු වෙලාතියන කොහොමද කෙලා හොයිල බලන්න. එ භාගතුන හන්සගේ මේ දේශනාව තුළ සිල්රැකීමේ පලබනිම කොටසනේක පලවෙනිම කොටස තමයි සිල්රකින කෙනාට බහබෝග සම්පත්තලින් අඩුවක්නේ. ඉළඟට දෙවෙනි කාරණාව තමයි ඒ සිල්රකිෙන ෙනාපිලි බඳු හොඳ කීර්ති නාමයක් සමාජු තුල පැත්තිරෙනීම. නැ හිතන්නක බොරු කියන කෙනෙක් එක බොරුවා කියපු ගමන් ඒ කෙන කියන ඇත්තක් වනත් පින්හතුනේ සමාජයේ භාරගන්න සූදානන්ද බාරගන සූදානන්නේ බොරු කියන කෙනෙක් එක බොරුවයි කියන්න නොන කතා කරන කෙනෙක් එතොට ඒ ඒ කෙනා කියන ඇත්ත වනත් සමහර වෙලාවට අ අනිත් සමාජයේ භාරගන්න සූදානන්නේ තමන්ට සැකයි නංගේක ට තමන් බොරු නො කියන කෙනෙක් කිය සමාජය තුළ තමම් ප්‍රකට වුණු තමන් කියන හැම දේම පින්හතුන පිළිගන්නවා තමන් බොරු නොකියන කෙනෙක් බවට පත් වුණවා තමන් හොරකන් නොකරණ කෙනෙක් බවට පත්තුුණෝ තමන් ප්‍රාණගාත නොකරන කෙනෙක් බවට පත්තු නෝ සමාජයේ තුළ පංහතුන මොනතරම් විශේෂ කීර්තිනාමයක් පැතිරෙනවද කොරා කූම්බිය මරණෙකින් පවා වලකිනකෙනා තමයි හරියටම ප්‍රාණගාත සිික්ෂා පදේරකිනගෙන කරා කූමිය මරණෙකින් පව වලකිින් ඕන. ඇහැට පේන. එක කරන්න බැරිනේ ද භාගතුන් වහන්සේ දේශනා කරලම තියනව මහනෙනෙ මම මේ නුඹලට පැනෙවේ කරන්න බැරිටික නෙවේ කරන්න පුළුවන්ටික. කරන්න බැරිටික මම නොලට කියලනේ. මමි කියලතිනෙ කරන්න පුළුවන්ටික. මේ ප්‍රමාණය තමයි සතර අපායි මුදවලා කෙනෙක්ව නිර්වාන මාර්ගයට අරගෙන යන්න තියෙන කොටස. මික තමයි තියන්න සර්ලම ක්‍රමය. ට තමයි භාගතුනාස දේශනා කරලා තියන පහසුම ක්‍රමය මීට වඩා පහසුක්‍රමයක් මීට වඩා සරලකමයක් මීට වඩා කෙටික්‍රමයක් පින් උතුරි නිවන්දකින මගේ නේ මිත්‍රිපිට කට්ටකතාව තමයි සරලම කෙටිම පහසුම ක්‍රමය මොකද මහා කරුණාව තියන උත්තමන් වහන්සේ නමක් තරම් මේ ලෝකී සත්‍යයන්ට කරුණාව දක්වන්න පුළුවන් වෙන කෙනෙක් මි ලෝකිනේ මීටත් වඩා කෙටික්‍රමයක් තිබුණනං ඒ්‍රමේ භාගතු වන්සේ දේශනා නොකරී නෙත්නේ. එහෙම ක්‍රමය තිබල භාගතුන්සේ දේශනා නොකරනං බාගතුන් වහන්සට මහාකරුණාව තියනව කියල කියන්නත් බැ එහමැත්නම් භාගතු වහන්සට සර්වක්්‍යතා ඥානයතිව කි කියන්නත් දේ. ඔයි දෙක්කම නෙවේ භාග්‍යතුන් වහන්සට සර්වඥතා ඥානයක් තියනවා භාගතුන් වහන්සට මහාකරුණාවත් තියෙනවා. එකතමයි කෙට්ටිමත්‍රමය නහ. කුරා කූම්ඹිය මරණෙකින් පවා වලකිනවනං අන්න ඒකිනාට තමයි මම ප්‍රාණගාත ශික්ෂාපදය රකිනව කියල බයිනැතු ප්‍රකාශ කරන්න පුළුවන්.ඉළඟට තමන්ට අයිති නැති කිසීම දෙයක් තමන් හොරකං කරන්නේනේ. උදා හරණෙක්කෙටිට ආයතනය පෑන කොලයක් ඒමනැත්. ආයතනයේ අවසරයක් නැතුව ආයතනයේ තියන දුරකථනයකින් තමන්ගන්න එක ඇමතුමක් පෞද්ගලිකව ඒවත් හොරකන් ආයතනයේ තියන වාහනයක් ඒ ආයතනය අවසරයක් නැතිනම් තමන්ගේ පෞද්ගලික කටයුතුවලට පරිහරණය කරා කියල අවසරයක් නැතිනම් ඒ වාහනේ පින්හතුනි පාවිච්චි කරන්න බෑ තමන්ගේ පෞද්ගලික කටයුතුවට ම ගදේක හොකම මේවා පින්හතුන හිතල බලන්න තමන් හොරකමින් ඇත්තට මයිං වෙලාද කියලා. සමහරලාවට වැඩ කරන ආයතනවල අමතර ගෙවීම් කරන පෑගණන් තියෙනවා. එතුට සමහර වෙලාවට සමහර අය එක්කෝ පෑගණන් වැඩිකරගන්න නිරපරාධි කාලේගත කරනවා. එහෙමනැඇත්තං වැඩි කරලා පෑගනන් දානවා. එතුට ඒව දාලා, තමන් ඒ ලබන්න මුද්දලෝ සොරසිතිින් ගත්තිික ත මේව පිළිබඳව හිතල බලන්නකෝ තමන් කොයි ප්‍රමාණයට ද පන්සිිල් පද පහතුොළ ඉන්න කියල භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සතර අපායට නොයන අවම මට්ට මේ කෙනා තමයි තිස්සරණ සහිත පන්සිල් රකින කෙනා අවම මට්ටම කෙනා තමයි කෙන තිස්සරණ සහිත පන්සසිල් රකින කෙන ඉතිරින් පහලටි ඉන්නයි ගැන පින්වතුනි විශ්වාසය ඇතියෙන්න බෑ සතරාපායටනො වැටි ඉන්නවා කියලා. එක්ක අඩ්ඩුම තරමි ප්‍රේතෙක් කරි වෙන්න පුළුවන්. තිරිසංසතයක් කරි වෙන්න පුළුවන් ඉතිං එහෙම දුගති තැනකට වැටුනොත් පින් ඔතුන ආය එත්තනීම් පහලට වැටෙන් වැටනම කියන එක පිළිබඳ අමුතුවින් කතා කරන දෙයක් නෑ. හැබැ ඉතිං එහෙම වැටුනොත් කොච්චර කාලයක් තමන්ට සංසාරී ඇවිදල එන්න වෙයිද කියලා. පෙන්වත්තුම කල්පනා කල බලන්න සංජීවේ නිරේ කියෙල කියන්නේ නිරේලෝ කටේ තින අඩ්ඩුම ෞෂතිනෙ නිරය සඳහන් කල තියෙන්න්නේ අවුරුදු පන්සිය කාෞෂතියෙනවා ඒ නිරේ වර්ෂවලින් හැබැ අපේ මනුෂ්‍යවර්ෂවලෙන් කියනවනං සංජයේවේ නිරයයට එක්ක දවසක් කියල කියන්නේ අපේ මනුෂ්‍යලෝක අවුරුදු අනෝ ක්ෂ ග කියියාම අපි අවුදු අනූ ලක්ෂයක් ගතනාම තමයි සංජීවේ නිරයට ටික්ක දවසක් කියල කියන්නේ ඉතිං හිතන්නකෝ ඒ නිරේ වර්ෂවලින් ඒ නිරේ කාලවලින් එකක් දවසක් වැටුනත් කොච්චර කාලයක් දුක්කින් දිනවද නිරේ ලෝකයේ කියල කියන්නේ පිහතුනේ සදහන් කරල තියෙන්නේ සැප කියන නමවත් නෑ ඒ කාන්තදුකක් නිරේ ලෝකේ තියෙන්නේ ඒ කාන්තදුකා අටංගත්තු ලා වි ඳද ලමතිීනෙන දුක්කි දිඉන්න. ොල්ලොවට අඩිය ගැහුවත් යකඩ පොළොවත් තියෙන්නේ. ඒ යකඩ පොලෝම රතු පාට වෙන කංගිනියම් වෙලා තියෙන්නේ. නිරිය පාලකෝ පිටි පස් සිඉඳගෙන කඩු තෝමර හෙල් අරගෙන පසු පස්සේ එල්ලව එලව පහරදිෙනනවා. හිතගෙන ඉන්න බෑ පොළොවරාත්වෙනවා? හැගිලා ඉන්න බෑ නිරි පල්ලො වෙල ගනවා? අවුරදු දස් න ම දදුක් ද ද ද විදලා. ඕන්න යන්තන් තැනක් හොයෙනවා හම්බෙනවා එක්තරායුරක් පනිිනවයුරට බේරෙන්න්න. නමුත්තිවෘරතියෙන්නේ වේවැල් කෝටු. වේවැල් කෝටුුවල්ල කටුතියෙනවා එක් කටුවක් අපේ හෙල්ලක් තරම් විශාලයි. අර කටුවක් කුලෙ රැදිලා තව ඔවරුදු දාස් ගානදුක් විඳඳවා. එතිරිනුත් පහලට වැටෙනවා. වැටෙන්නේ තල්කඳම් ප්‍රමාණි විශාල. යකඩ උල්ගොඩක්කුඩ. ඒ ඔල්වල ඇනිලා තව තවුරුදු දාස්ගාන දුක්විින්ඳදිෙනවා. එතනිනුත් පහලට වැටිෙනවා. ඒ වැටෙන්න්නේ නන්දියක් මත තියෙන නිලුම් පත්‍රවඩට එ නිලුම් පත්්‍රවල තියෙනවා පින්වතුනිමි පිහි තලවගේ කැපෙන තලවගයා. අර නිලුම් පතට වැටුනම ඒ කැපෙන පිහිතලවෙලින් බේරෙන්ෙන එක පැත්තකට නැමෙනවා ඒ පැත්ති තිනවේ. ඒ තලවලින් කැපෙනවා. අනි පැත්තට හැරෙනවා ඒ පැත්ති තියන තලවරට කැපෙනවා. එක පැත්තක තින තලින් බේරෙන් අනි පැත්ට හැරෙනවා ඒ පැත් තියන තලවලින් ේෙන් ි පැතට හැරෙනවා මෙහෙම මෙහෙම දෙපැත්ත ගැහි ගෙහි දෙ පැත්ත ගැහි ගැහි තව වරුදු දස් ගන දුක්කකින්නවා ඔහොම ඉන්න කෙනෙක් වැටිනවන් දියට දියට බැටුනම. දේ යට තියෙන්නේ උල් දියේ උඩ ඉඳගෙන නිරේ පාලොකු හෙල්ලාවලින් අනින්නවා උඩට මතුවෙන මතුවෙන හිසක් කි සසක්ගානි උඩින් හෙල්ලාවලින් පහර කනවා යටින් උල්වලින් ඇනිනවා ඔහොම අවුරුදු තාස්ගානක් ඉන්නවා ඉන්න ඉන්න මේ සත්වයෝ නිරේ පාලොකු යම් දවසක බිලි කොකු දාලා උඩ්ඩට එද්දල ගන්නවා එද අරගත්තම කෑගහනවා දෙැැවිල්ල ගොඩක් කල් වෙනවා අහරක් වතුරක් මොනවත්නේ උඩටාවම කෑ ගහනවන්නේ මට හරි බඩගිනී කියලා නිරේ පාලකියෝ අඩු දෙකක් කරගෙන මේ මෝ විවර කරලා ගිෙනගෙන දෙවෙන යකඩ ගොලි මේ මුවටදානවා ඔන්න බඩගිනි නංකන්න කියලා ඒදාපු යකඩ ගොලි මළු පපුුව බඩවැල් අදෝභාගය දවාගෙන දාගි ලිටිනමයි කෙඳහන් කරන්නේ යපේ පිංහතුන් හිතන්න මිස්සුලු සැපයක් හොයන්න ගිහිල්ල කරන අකුසල කරමීහි අවසාන කෙළවරෝක ප්‍රාණගාත කරන කෙනාටත් සොරකම කරන කෙනාටත් කාමී වරදවා හැසිරෙන කෙනනාාටත් බොරු කියන කෙනාටත් සුරාපානී කරන කෙනාටත් ජී තුල පින් ොත්න ගොඩක්දනය ෝක පිග සූදානන්ත බලන්න. නව භාගතුනාසේක කියල තියෙනවා මදවාම්්‍යති බාලෝ යයාාව පාපන්න පච්චති. පෞකරන කෙන පෞ් කරනකොට පවකරන්නේ හරීම සතුටි කවරුවත් දුකින් පව් කරන්නේින පවකරනකොට පව් කරන්නේ බාලය සතුටි හැබැයි යම් දවසක විපාක ලබනකොට තමයි තමන් කරපු පවේ බරපතලකමතේරෙන්නේ බාලටේ තා වෙනකන් ඒ කරපු පාපේ බරපතලකමතේරෙන්නේ එනිසා අපේ පිංවතුන් අඩ්ඩුම තරමේ අටසිල් දසසිල් වලට යන්න කලි අපේ පිංවතුන් අඩ්ඩුම තරමේ තමංගිහිත සතුටු කරවන මට්ටමට පන්සිල් පදපහන්න බලන්න. හැබේ එක තමංගිතෙසත් සිත සතුටු කරවන මට්ටම කියල කියන්නේ. අර භාගතුන් වහන්සිගේ අනුශසනාව පිටඉදල නෙවී. මදරුවෝ මර මර, කැරපොත්තු මර මර, මීියෝ මර මර, සරපියෝ මර මර එහෙම මර මර ප්‍රාණගාත රකිනවා කියන එක නිෙවේ ප්‍රාණඝාති ආක්ෂා කරනවා කියන්න. ඇහැටපේන කොරා කූම්බියෙක්වත් මරන්නේ නෑ කියන මට්ටම ඉඳගෙන අපේ පංවතුන් ශල්පදය රකින්න. උනන්දුුවෙන උත්සහවන්ත වෙන්න එක කරන්න බැරිකමක් නෑ කරන්න පුළුවන් උත්සහවන්ත වෙන්න දෙ අපි දන්න බොහෝ දෙනෙක් අපේ සමාජය තුළ සමහර වෙලාට මේ සිල්පද රකින්න ගියාම විධ බාධ තියනවා. ද අපිී ජීවත්තෙන්න අත්ති ෂෙයිම්ම සිල් රකින සමාජයක නෙවීනි. සමහරලාට සමහරට බොරුනොකින්න බැරිවෙනවා. සමහරලාට ව්‍යාපාර කරනට හොර කන්නු කරන්න බැරිවෙනවා. එහම තියෙනවා. නමුත් පින්හතුනි මතකතියා ගණ්ඩ ලාබයට වඩාමිතන දකිින් ඕන මිල්ලොව අලාබය දීරගකාලයක් ලබන ලාබියයට. හොඳම උදාහරණි තමයි ලංකාවේ ඩෙංගරෝගය. අපේ ලංකාවය බලන දැෙන් දැ ගොඩක් අය කතාාව නෝොනෙම විද්‍යාත්මක දියුණුව කියලා මංකරමි ඩෙංගුරෝගය මේක මනින්න පුළුවන් හොඳ මිනුම් දඩා. අපේ ලංකාවේ ැ කාලයක් තිස්සෙම මේ දෙංගුරෝගය තුරංකරම ඩෙංගුරෝගය තුරංකරමු කියලා විවිධ ප්‍රචාරණයන් දෙමි ලංකාවතුළමි ඩිංග රෝගය තුරංකරන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කලා දෙැ අවුරුදු ගානත්තිසි අපි දන්න කාලින්දලාම මේ වැඩපිළිවල ක්‍රියාත්මක වෙනවා මොකදද වැඩපිළිවල ඩිංගු මදුරුව විනාශ කරන එක. දෙඟති අවුරුදු ගානක් මේ වැඩේ කරලා පුංචිමහර ප්‍රතිඵලයක් තියනවාද පින් උතුරම මේ රෝගය සම්බන්ධයෙන් අපට සතුට වෙන්න පුළුව බලන්නඩෙංගු රෝගය සම්බන්ධයෙන් කටයුතු කරන්නගි හිල්ලා ඒබයි විවිධ විධ ප්‍රදේධ හැදිියට දැංරෝගාව මොකදදමකට හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රාණගාත කරන කෙනා රෝගී වෙනවා ප්‍රාණගාත කරන කෙන අල්පෞෂ්ක වෙලා උපතිනෙනවා. එක තමයි භාග්‍යතුන් වහන්සේ ගනු සාසනාව. නමුත් අපිට හිතෙන්නමොකක්ද සත්තු මරලා නිරෝගිමත් පවෙන්න. සත්තු මරලා දීර්ඝෞෂ ලබන්න. අපි බල නහම. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ ගනුශසාසනාව අදට ජියෝමානය කියන්නේ. හාමත් එහෙම රෝගේයකින් අපට නිදහස්සෙන පුළුවන් කමක් ලැබිල නේනි. ඉනිසාපී පිංවතුන් කුරා කෝම්බියම් මරණෙකින් පවා වලකින්න මඟර බතක් කරන්න ගිය සමහර නුවනැති මිනිසු. ඒවට ක්‍රම වීදු හොයාගෙන තියෙන දැන් උදාහරණ කැටියට හවස්සෙනකොට ගිවල්දුරවල් වහනවා. ඒ කඩා මදුරුවෙක් පත් ගේ ඇතුළට නොයිඉන්න. සමහලට ඇතුළටපු මදුරුවෝ කොඩා භාන කෝප් සමහලට දැල් හදාගෙන තියෙනවා ඒ වගේ උපකරණ භාවිතා කරලා ඒ ඇතුළටාපෝ මදුරුවෙක් දෙන්නෙක් ඉන්නවනගේ මදුරුව ඉවත් කරනවා. ඉළඟට හැම වෙලාවකම තමන් ආහාර පිසින තැන ආහාරගන්න භාජන පිරිසිදුව තබනවා තොට ඔයි වගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරාම ඒ කොඩා සතුන්ගෙන් ඇති වෙන බාධාව පින් තු නිනිති වෙන. ට දන්නෙම නැතුව තමන් පලවෙෙන සිල්පදදි ආරක්‍ෂා කරන උනන්දදු වෙලා. අඩුමතරමය අපේ පිංවතුන් එහෙම උනන්දුවක් කර ඇති කරගන්න. එතකොට තමන් ඒ සිිල්පදියට උත්සාහවන්ත වුණා කියලහරි මේ ජීවිත සතුටු වෙන්න පුොළුවන් උනන්දුු වෙන්න. තමන් කරපු ප්‍රමාණින් අඩුමතරමේ යම්ප්‍රමාණයක්හරරි අඩුකරගන්න වැඩි පිළිවෙල කදාගන තමන්ගේ ජීවිතය තුළ මිසිල් පද සම්බන්ධී. රකම සම්බන්ධෙන් බොරුකීම සම්බන්ධයෙන් සුරාපානය සම්බන්ධය ඕන වැඩි වශෙන් ගොඩක් දෙන කොග අතින් සිද්ධ වෙන්නේ. තුරන්නහිෙම වැඩපිළිබවෙල කදාගෙන තමන් ඒක් දේ තුළ කෙලවරටමත් පුරුදු පහුණු කරන්න මඟර මතක් කලා වගේ මාරයට වුනත් තමන්ගෙන හිතනකොට බියක් ඇතිවෙන විදිහටම තමන් ජීවත් වෙන්න. මාරය බයට පත්තිනි කාටද ඇ සිල්රකිනයට බය මාරය දන්නවා මේ මනුස්සය මැරුණු මේඉන්න තැනට වඩා උසස් තැනකනෙ කිහිල උපදන්නේ. එනිසා මාරයටත් බයිවෙන විදිට තමන් ජීවත් වෙඉන්නේ. එතකොට තමන්ට සතුටු වෙන්න පොළුවන් මේ මොහොත මැරුණත් තමන් ඊළඟ ජීවිතය තමම් පරාධ කරගත්තනය කියලා අන්නේ මට්ටමට තමන්ග ජීවිතයේ දියුණු කරගන්න එටකට අපි අද සාකච්චා කලේ විශාරද භහාවය කියන කාරණාව එමන අපිට අද තිබෙන කාලවෙෙල්ලාව නිමාවට පත්වෙලා තිබ්‍ර නිසා අපි අදට මේ කොටස නිමාවට පත් කරනවා එමන අපි අද දවසේ මේ රැස්කරගත්තු සියුලු පුන්නේේ ධරමියන්ගේ බලයෙන් විශේෂයෙන්ම නත්නාලිකාවේ සබහපතිතුමන්ට සාමානදිකාරිතුමන්ට කාරමණ්ලේ පින් අත් හැමදිනාටමත් අපි මේ වෙලාවේ ආශිරුවාදය කරනවා ඒ හැම දෙනාටම නිදුක් නිරෝගය සුවපත් භාාවේ ලැබේවා කායික මානෙස්සික සුවපත් භහාවේ ලැබේවා ඔවුන් සිදුකරගෙනයනු ලබන මේ මහාසාාසනික ව්‍යායාමය සාර්ථක කරගන්නට ශක්තිය දහිර ලැබේවා තින් නෙත් නාලිකාව කෙල්ල කැනෙ කවදත් විශේෂයේම මේ සාාසනී නාලිකාවක් වගේ මොකද සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉමහත් ශාසනිික මෙහිහවරක් කරන උතුම් නාලිකාවක් අපි දැනන නොදැනේන තරමටම මහාසේවයක් මේ නාලිකාව තුළින්ිටු වෙනවා අපි පිංහතුන් දන්නවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි පිංවතුන්ට මොනතරං උපස්ථාන කරන අවස්ථාවල් ලවල්දිනවද නොෙක් නොයි පලාතවල්ට ගිහිල්ල ඒ ධාතු වහන්සේ ලවන්දනා කරන අවස්ථාව ලබා දෙනවා. එවාගේම ලංකාවේ ප්‍රකට තැංවලබගේ අප්‍රකට තැංවල පවා ගිහිල්ලා වැඩසටහන් පවත්වලා, ඒ ඒ තැංවලතින ඓතිහාසික වටිනාකම් සමාජගත්ත කරනවා. තිං ඒ කාරණාවලු අපි සිහිපත් කරනවා. එවාගේ විශේෂ වැඩසටහන් ත්‍රියාත්මක වෙනවා අපේ පින් ුත්තුට පින් දහම් කරගන්න. මේ ලැබූ මනුසජීවිතතිය සෝපත් කරගන්ට. කුසල් දහම් වඩන්න තින් මංහිතන ඒව වටින කාරණාවල් අප දැනගන්නත් ලැබන විශේෂෙන්ම එල්ලමෙන මාසසිේ පත් වල් පුළු ගෝතුම ස්වාමීන් වහන්සේ විශේෂ වැඩසටහනක් ස්වර්ණමාලි මහසෑරධාණන් වහන්සේ අබියස පවත් පන්ු සූදානම් කරගෙන තිබෙනවා. ඉතිං ඒවා හරහා අපේ පංවතුන්ට විශාල පින්කරගණ්ඩ පුළුව ඉඩකඩ ලබාදිීල තියෙනවා. ති මේ නාලිකාබහරා අර්ම දේශනා කරනේ දේශිකයන් වහන්සේලාත් ඒවගේම නාලිකාවත් එකටත් පැල්බැදගෙන අපේ පින් ඔතුන්ට මේ මක් ගහදදල දෙනවා. ඉතින් මේ හැම පින්කමින් මරැස් කරගත්තු සෑමපුන්නෙ කරමයක්ම ඒ නාලිකා ප්‍රධානින්තුමන්ටත්ඒවගේම ඒ කාරමන්ලේ හැමදිනාටමත් මේ පින් අඩුවක් නැතුව අනුමෝදන් වී. ඕුන් සුකී සුවපත් භාවයට පත්වේවා ඒවාගේ ශ්‍රාව ක පින් ඔතු බැහැමදිනාටමත් මේ සීල්ලු පින් අනමෝදන් වේවා. එ වගේම අපට මෙවන් දහමක් ඔබට දේශනා කරන්ට මක විවර කරලදින මගේ කල්්‍යානමිත්‍ර ගුරුදේවානන්ටත් මේ සියලුපින් අනුමෝදැන් වේවා වගේ මමාමලෝකට බිහිකරපු මගේ මෑණියන්ටත් මියගේ පියානන්ටත් පැවිදි කරපු ගුරුදේෝොත්තමෙන් මහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා ඔවුන්ටත් ඔබා පැහැමදිනආටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවං උතුම් චතුා ස ධර්මියාව බෝධ කරගන්නට මෙවදාාර කුසලානි සංසධර්මිය පාරමී ධර්මයක් ම වේවායි සාධෝසාධූ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමු. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පුුණඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං கிන් රකාන්තු සම්මා සම්බුද්ධ සාවකං